මම රොහන් සිල්වා පියතුමා සමාජ ආසාමික කේන්ද්‍රයේ අධ්‍යක්ෂක. මේ ආයතනය අපි නිරන්තරයෙන්ම ජනතාව වෙනුවෙන් පෙනී සිටින ආයතනයක්. විශේෂයෙන්ම පීඩිත ජනතාව වෙනුවෙන් හඬක් නගන, ඔවුන් වෙනුවෙන් කතා කරන, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින, උන්ගේ යහපත සඳහා කැපවී සිටින ආයතනයක් හැටියට අද උදෑසන සිද්ධ වෙච්ච සිද්ධියක් ගැන විශේෂයෙන්ම අපේ අදහස් දක්වන්නට මේ අවස්ථාව අපි උදා කරගන්න. මේ සිද්ධිය තමයි අද උදේ හලාවත සිට පානදුර දක්වා යන දුම්රිය කනාන පේරලන්ද හරිය පහු කරන්නේ උදේ 7 ගානට. ඒ දුම්රියේ තුන්වෙනි පන්තියේ තිබුණාව මැදිරිවල උතුරන්නම සෙනග. ඉන්න විදියක් නැහැ. නැගගන්න විදියක් නැහැ. එච්චරට සෙනග. නමුත් තුන්වෙනි පන්තියේ ප්‍රවේශ පත්‍ර අරගත්ත සමහර මගීන් ඔවුන් දුම්රියට නගිනවා. ඒ දුම්රිය ස්ථානවලදී ඉඩ තියෙන පෙට්ටිවලට, මොකද එළිය එල්ලිගෙන යන්න බෑ. සමහර අය ගා කාන්තාව, සමහර අය එක එක රැකියාවලට ස්පිරිතාලවලට යන අය. එතකොට මේ අය නගිනවා ඉඩ තිබ්බ ඒ දෙවෙනි පන්තියට. එයාලා දන්නෙත් නෑ ඇත්තට මේක දෙවෙනි පන්තියේ මැදිරියක් කියලා. නමුත් මේ කණ්ඩායමම රාගමින් නගින දුම්රිය පරීක්ෂකවරු මිනිසින් අත්අඩංගුවට අරගෙන ඔවුන්ව රඳවාගෙන කොටුව දුම්රිය ස්ථානයේ තියෙන ඒ ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානය වෙතට අරගෙන යනවා. 20 දෙනෙක් 25 දෙනෙක් විතර වගේ කණ්ඩායම. එතකොට මේ අයට නියම කරනවා තුන්වෙනි පන්තියේ ටිකට් අරගෙන දෙවෙනි පන්තියේ මැදිරිවල ගමන් කරපු නිසා දඩේ වශයෙන් රුපියල් 3000ක් ගෙවන්නට කියන. දැන් මේ රැකියාවලට යන අය සමහර අය ගැතින්නේ බත් පැකට් එකයි සීසන් එකයි. සමහර අය ගැතේ තියෙන්නේ තමුන්ට ඕන කරන මුදල් ප්‍රමාණය විතරයි. ස්පිරිතාලවලට යන අය, එතකොට රැකි රක්ෂාවලට යන අය, වෙනත් ඌමනාවලට කොළඹ යන අය, මේ ඔක්කොම අයව අසරණ කරනවා ඉතාම දරුණු විදිහකට මේ සිද්ධිය නිසා. මං හිතන්නේ අපිට මේ අවස්ථාවේදී කියන්න තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ජනතාව ගැන උනන්දුවක් තියෙන ප්‍රවාහන ඇමති කෙනෙක් ඉන්නවා නම්, නැත්තම් දුම්රිය සාමාන්‍ය අධිකාරී කෙනෙක් ඉන්නවා නම්, අපි එයාලට ආරාධනා කරන මේ උදේට යන සවසට යන මේ ඔෆිස් ට්‍රේන්ස්, එහෙම නැත්තම් මේ දුම්රිය කාර්යාල වල වැඩයුතු කටයුතු කරන අය යනේන දුම්රිය දිහා බලාගෙන ඉන්න යන්න එපා. ගිහිල්ලා බලන් ඉන්න ස්ටේෂන් වල කොහොමද ඒ අය යන්නේ කියලා. එල්ලීගෙන ජීවිතයට පරදුවර තියලා තමයි ඒ අය ගමන් යන්නේ. මේ අයට මේ අවදානම් තත්ත්වය ගැන කවරදාක්වත් මේ වගකීයුතු හරියපන් තීරණ අරගෙන නැති බව හොඳටම පැහැදිලි. ඒ හින්දා තමයි මේ ගමන් යන මේ දුම්රියට තව මැදිරි කීපයක් ඉදිරිප එකතු කළා නම් මම හිතන්නේ ඒ යන අයත් සන්තෝෂයෙන් යනවා. ඒ යන තමුන්ගේ ජීවිතයට ආදරෙන් යනවා. ඒ සහ මේ දුම්රිය සේවාවට තමුන්ගේ තියෙන ඇල්ම, ආදරය, භක්තිය වැඩි වෙනවා. අනිත් එක ඒක ආදායමක් රටට. නමුත් ඒක ගැන හිතන්නේ. දැන් ඒකේ ප්‍රතිඵලයක් වෙන්නේ මේ අයට යන්න බැරුව ගියාම ටිකට් අරගත්ත අය ඉඩ තියෙන තැනකට නැග ගන්න. මොකද ගමන යන්න ඕනේ ඉඳන්. එතකොට මේ අය මේ දෙවෙනි පන්තියේ මැදිරිවලට නැගලා ගමන් ආරම්භ කරනකොට ඔන්න පරීක්ෂකවරු ඇවිල්ලා මේ අය කුදලාගෙන යනවා රුපියල් 3000ක් ගානේ ගෙවන්නට කියලා අන්තිමේදී ඒ අයට කියනවා. දැන් මම මේ අයගේ කණ්ඩායමක් වෙනුවෙන් කීප දෙනෙක් වෙනුවෙන් මට කරපු ටෙලිෆෝන් කෝල් එකක් එක්ක මම එතනට යනවා මේ ගැන හොයලා බලන්න. යනකොට ගොඩාක් අයව එතන නැහැ. අහපුවම කොහොමද කියලා නෑ. සමහර අයගේ ගාන අඩු කරලා තිබ්බ දේවල් තිබ්බ කීයක් කර ගෙවන්න කියලා ඇරලා තියෙනවා. සමහර අයගේ ගාන අඩු කරලා ගෙවන්න කියලා තියෙනවා. සමහර අය මම හිතන්නේ සම්පූර්ණයෙන්ම කිසි දෙයක් කරා ගන්න බැරි අයවත් අරලා තියෙනවා. ඉතින් මම යනකොට අර මම පෙනී හිටින්නට ගිය ඒ දෙදෙනා වෙනුවෙන් යාලා කියනවා 3000ක් නෙමේ, අපි මේ සාධාරණය ගැන හිතලා අපි යාලට 1500ක් ගෙවන්න කියලා
කිව්වයි කියලා. මං කෝ නෑ නෑ සාධාරණ කතාවක් නෑ. එයාලා වැරද්දක් කළා නම් දඬුවම දෙන්න ඒ විදිහටම. එතකොට එයා කිව්වා අපි මේ උදව්වක් කරන්න හැදුවේ ඒ හින්දා අපි 1500ක් ගෙවන්න කියලා කිව්වා. මං කෝ නෑ එහෙම අවශ්‍ය නෑ. අපිට කරුණා කරලා ඒ අයට ගහන්න ඕන දඩේ ඒ විදිහට ගහන්න. ඒක ගෙව්වා අපි 3000 ගානේ ඒ ඒ දෙදෙනාටම. හැබැයි මම එක දෙයක් එයාලට කිව්වා. ඒ තමයි එයාලට අර අනිත් මිනිස්සු ගැන හැම කෙනෙක් ගැනම තිබ්බේ අනුකම්පාව හැම කෙනාටම අනුකම්පාව දක්වනවා නම් ඔක්කොම අය නිකන් අරින්න තිබ්බ. එච්චරයි මං හිතන්නේ කරන්න තිබ්බ හොඳම කාරණාව. එහෙම නැතුව එයාලගේ අතේ තිබ්බ ඒ තුට්ටුවට මේ වෙලාවේ ඒ විදිහට ගෙවන්න කියලා කීම සාධාරණයක් නෙමෙයි. ඒක කෙලින්ම අසාධාරණයක්. එහෙම මං දැක්කා එක ගෑනු ළමයෙක් හිටියා. එයාගේ යාළුවෙක් වෙන්න ඇති ඇවිල්ලා ඒ 3000 ගාන ගෙවනවා. මොනවාද කොටු ස්ටේෂන් එකේ. ඉතින් මම මේ අවස්ථාවේදී ඉතාම ඕනෑකමින් කියන්න කැමතියි කාරණා කීපයක්. පළවෙනි එක ඇමතිතුමෝ සාමාන්‍ය අධිකාරීතුමෝ කරුණාකර කරුණාකර මේ ජනතාවගේ සේවය වෙනුවෙන් තියෙන මේ දුම්රිය සේවාව ගැන උනන්දුවෙන් අඩුම තරමේ මේ උදේවරුවේ හවස්වරුවේ යන මේ දුම්රිය වලට වැඩිපුර මැදිරි කීපයක් දාන්න. මේ අස්සරණ මිනිස්සු තුන්වෙනි පන්තියේ ගමන් කරන්නේ මේ ජනතාව අපි දන්නවා කවුද කියලා. ඒ තුන්වෙනි පන්තියේ ජනතාව ගමන් කරන්නේ මැදිරි වැඩි කරලා දෙන්න. ඒ අයට බයක් සැකක් නැතුව ඒ ගමන යන්න ගමනාන්තය දක්වා යන්න ඒ අවකාශය ලබා දෙන්න. ඒක තමයි මම හිතන්නේ කරන්න ඕනේ පළවෙනි දේ. ඒක කරන්නට නම් මම හිතන්නේ ඔය කියන සාමාන්‍ය අධිකාරිවරු ඇමතිවරු කරුණාකරලා කෝච්චියක් යන තැන දුම්රියක් යන තැන බලාගෙන ඉන්න කොහොමද ඒ දුම්රියේ සෙනග විශේෂයෙන්ම මේ ඔෆිස් අවස්ථාවල පැමිණෙන සහ අවසන් වෙලා යන අය ගමන් කරන විදිය. ඉතින් අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා. කරුණාවෙන් ඉල්ලා සිටිනවා ජාතියට මේ ජනතාවට ආදරය කරනවා නම් මේ මගින්ට ආදරය කරනවා නම් ඔබ කරන ඒ සේවය මේ ජනතාව වෙනුවෙන් හරියාකාරව කරන්න නම් කරුණාකර ඒ අයව මේ පත් කරන අපහසුතාවයෙන් ඉවත් කරලා දෙන්න කටයුතු කරන්න වැඩිපුර මැදිරි එකතු කරන්න මේ දුම්රියට දුම්රි වලට විශේෂයෙන් දෙවනුව මම හිතන්නේ ඉතා ඕනෑකමින් කියන්න කැමති මේ පරීක්ෂක මහත්වරුන්ට මම හිතන්නේ එයාලගේ හිතට කැක්කුමක් ඇති එහෙම නැත්නම් මේ මේ මේක කරන්න අපිට දුකක් ඇති අපි ඒ හින්දා සහනයක් දෙනවා නෑ ඒක ඒක මම හිතන්නේ එච්චරම සුබදායි වැඩක් නෙමෙයි මොකද මේ අයට පුළුවන් කැමති අයව නිදහස් කරන්න කැමති අයගෙන් කීයක් හරි අතමටෝලා අරගෙන අරින්ද මේක මම හිතන්නේ එච්චරම සුබදායි වැඩක් නෙමෙයි ඒ හින්දා අපි ඉතා ඕනෑකමින් කියනවා හරිම දේ තමයි හරිම දේ තමයි මේ දෙවනි පන්තියේ හරි නැත්නම් ඒ අවකාශයේ තියෙන ඕනෑම ස්ථානයක මේ ටිකට් පතක් වලංගු ටිකට් පතක් අතේ තියෙන කෙනෙකුට හිටගෙන හරි යන්න අවකාශය ලබා දෙන්න. එතකොට මේ අය මේ අනවශ්‍ය ප්‍රශ්නවලට ගොදුරු වෙන්නේ නැහැ. ගොදුරු වෙන්නේ නැහැ. එතකොට පරීක්ෂක මහත්වරුන්ට පුළුවන් මෙයාගේ ආරක්ෂාව තුළ මෙයාගේ ගමනාන්තය දක්වා යනවයි කියන එකට සහයෝගයක් දක්වන්න. එහෙම නැතු ඒ අයව අල්ලලා කුදලාගෙන ඇවිල්ලා එයාගේ වැරද්දක් කරුවයි කියලා දඩ ගහන එක නෙමෙයි. ඒක තමයි මං හිතන්නේ අපි දෙවනුව කියන්න කැමති. තුන්වෙනුව අපි ඉතාව ඕනෑකමින් කියන්න කැමති. මේ සේවාව මම හිතන්නේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා තියෙන සේවාවක්. ඉතින් ඒ සේවාව දියුණු කරලා දෙන්න ඒ සේවාව ආරක්ෂා කරන්න ඒ සේවාවෙන් ප්‍රයෝජනය ලබන්නා වූ මේ ජනතාව ගැන උනන්දු වෙලා ඒ ජනතාවගේ ඒ අවශ්‍යතාවය සඳහා කැපවෙන්න ඒ අවශ්‍යතාවය සඳහා ඒවා ඉෂ්ට කර දෙන්නට කටයුතු කරන්න කියන එක අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි අවසාන වශයෙන් කියන්න කැමති මේ ජනතාව වෙනුවෙන් අපි හඬ නගන්නේ මේ අසරණ වෙච්ච අසරණ වෙන ජනතාව වෙනුවෙන් අපි හඬක් නගන්නේ. එම නිසා කරුණාකර කරුණාකර මේ ජනතාවට ලැබෙන පීඩනය හොඳටම ඇති. මේ දෙන පීඩනය හොඳටම ඇති අනිත් දේවල් එක්ක. ඒ නිසා තමුන් මේ යනේන ගමන් දෙයිනේ කියලා සාමකාමීව කරදරයක ඔළුවේ තව බර පටව ගන්න නැතුව යන්න මේ අවකාශය ලබා දෙන්න. ඒක තමයි අපි මේ අවස්ථාවේදී මේ එදා අද මේ අසරණ වෙච්ච ඒ කණ්ඩායම වෙනුවෙන් ඉල්ලා සිටින මේක හෙට වෙන්න පුළුවන් අනිද්දා වෙන්න පුළුවන් ඕනෑම කෙනෙකුට මේ වගේ පරීක්ෂක මහත්තුරු තමුන්ගේ රාජකාරිය හැටියට මේ අසරණ මිනිස්සුන්ව වලංගු ටිකට් පත් අතේ තියන අය අල්ලලා දෙවෙනි පන්තියේ ගමන් කළයි කියලා තුන්වෙනි පන්තියේ ටිකට් තියාගෙන දඩ ගහන එක මං හිතන්නේ ඉතාම අසාධාරණයි ඒ පහසුකම සලස්වා නොදී එම නිසා අපේ මේ අවස්ථාවේදී ඒ ගැන අවධානය ඇමතිතුමාට සහ ඒ කාර්ය මණ්ඩලයට වගේම දුම්රිය සාමාන්‍ය අධිකාරී
තුමාටත් යොමු කරමින් මේ ගැන කාරුණීකව අපි ඉල්ලා සිටිනවා අවශ්‍ය නිසි පියවර ගන්නට කියලා මේ අවස්ථාවේ. මේ ප්‍රවාහණය තුල මේ රටේ ජනතාවට තියෙන ප්‍රධානතම පොදු ප්‍රවාහන සේවය දුම්රිය සේවය. දුම්රිය සේවය තමයි මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය, ඔවුන්ගේ රැකියා, එවගේම අධ්‍යාපනයට විවිධ ජන ජීවිතයේ විවිධ කාර්යභාරයන්ට ඉතාම පහසු මිලකට අපිට ලබා ගන්න තියෙන සේවය තමයි දුම්රිය සේවය. එනිසා මේ දුම්රිය සේවය රැක ගැනීම, මේ පොදු ප්‍රවාහනය, මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක රැක ගැනීම බරපතල අවශ්‍යතාවයක් මේ රටේ. විශේෂයෙන්ම මේ වන විට මේ නවලිබරල් පර්යායන්, මේ නවලිබරල් වැඩපිළිවෙල ඉතාම සූක්ෂම විදියට සූදානම් වෙන්නේ මේ පොදු සේවාවන් පුද්ගලිකකරණය කරන්න. දැන් ඒ පුද්ගලිකකරණේ බරපතලම කඩාවැටීම මොකද්ද කියන එක අපේ ප්‍රවාහන සේවයට අත්වෙච්ච ඉරණම ලංගම විනාශ කිරීමේ 1977. ඉන් පස්සේ ජයජයවර්ධන ආරම්භ කරපු මේ වැඩපිළිවෙල වඩාත් තීව්‍ර කරා රනිල් වික්‍රමසිංහ රිගේනින් ශ්‍රී ලංකා හරහා, යලිබු පුදුම ශ්‍රී ලංකා හරහා, අන්තිමේදී ලංගම සේවකයන්ට කිව්වා පඩිගන්න ඕන නම් ලාභ ලබන්න, ලාභ අරගෙන පඩිගන්න කියලා. අවසානයේදී මේක සම්පූර්ණයෙන්ම පුද්ගලිකාංශයට පැවරීම නිසා අද වන විට එක පොදු සේවයක් නෙමෙයි ලාභ ලබන සේවයක්. ලාභ ලැබීම සඳහා මේක ජාවාරමක් බවට පත් වෙලා මිනිසා අවසානයේදී රෑ 10ට යන්න බස් එකක් නැති තැනට, 9 වෙනකොට බස් නැති තැනකට පත් වෙලා තියෙනවා. අද ඒක ජාවාරමක් බවට පත් වෙලා තියෙනවා. එනිසා මේ මොහොතේදී අපිට තියෙන පොදු සේවාවන් පොදු සේවයක් බවට තියෙන්නේ, පොදු සේවයක් විදියට අපේ රාජ්‍ය සේවයක් විදියට තියෙන්නේ දුම්රිය සේවය. එනිසා මේ දුම්රිය සේවය රැක ගැනීම බරපතල වගකීමක් මේ රටේ පුරවැසියන්ගේ. එනිසා තමයි විශේෂයෙන්ම අපි මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්නේ. මේ පොදු ප්‍රවාහනය, නැත්නම් මේ දුම්රිය සේවය පුද්ගලිකකරණය කිරීම සඳහා දරන මේ උත්සාහයට යම් ආකාරයක දක්වන අනුග්‍රහයක්ද කියන බරපතල සැකයක් තියෙනවා. මේ විදිහට ජනතාව අපහසුතාවයට පත් කළා, ඒ අපහසුතාවය තුළින් ඇතිවෙන පිළිකුල, මේක තමයි නවලිබරල් උපාය උපක්‍රමය. ජනතාව තුළින්ම විරෝධයක් මතු කරනවා, තවදුරටත් මේ පොදු සේවාවන් වැඩක් නැහැ, මේවායින් පහසුකම් ලැබෙන්නේ නැහැ, මේවා සේවාවන් ලැබෙන්නේ නැහැ, මේවා කාර්යක්ෂම නැහැ, මිනිස්සු මේවා විකුණලා දාපන්. දැන් අපේ සෞඛ්‍යයට, අපේ පොදු සෞඛ්‍ය සේවයට කරමින් ඉන්නෙත් ඒකමයි. රෝහල් අකර්මණ්‍ය කළා, රෝහල් වලට දෙන්න පබ්ලික් ෆන්ඩ්ස් අඩු කරලා හැකිතරම් මේවා සීමා කරලා බෙහෙත් නැති කළා, ඒවා ජාවාරම් බවට පත් කළා. අන්තිමේදී ඉස්පිරිතාල දැක දැක මිනිස්සු මිය යන තැනට පත් වෙලා තියෙනවා. ඉස්පිරිතාලයකට යන එක භයංකර තැනක් බවට ඉස්පිරිතාල පත් කළා තියෙනවා. ඒතර ඒ හා සමානවම ඒක තමයි උපක්‍රමය. මේවා පුද්ගලිකකරණය කරන්න ජනතාව තුළින්ම විරෝධයක් මතු කළා. ඒතර අපිට තියෙන බරපතල සැකය මේ උත්සාහය මේ දුම්රිය සේවයටත් ඒ හා සමාන ඉරණමක් ඇති කරන්නද. මොකද බරපතල විරෝධයක් මේ රටේ දුම්රිය වෘත්තීය සමිති වලින්, ඒ වගේම දුම්රිය සේවය ලබාගෙන ජනතාව තුළින් බරපතල විරෝධයක් තිබෙනවා මේ සේවාව පුද්ගලිකකරණය කිරීම සම්බන්ධයෙන්, ඒ පුද්ගලිකකරණයට එරෙහිව. නමුත් මේ උත්සාහ දරන්නේ මේ ජනතාව අපහසුතාවයට පත් කළ සැලසුම් සහගතව මේ සේවය පුද්ගලිකකරණය කිරීමටද කියන බරපතල සැකයක් තියෙනවා. එනිසා අපි මේ රටේ දුම්රිය සේවයෙන් විශේෂයෙන්ම වෘත්තීය සමිති වලින් ඉල්ලා සිටිනවා මේ පිළිබඳ අවධානයක් යොමු කරන්න. මේ මතු කරන ප්‍රශ්නය තමයි ලබා දීලා තියෙන ටිකට් වලට අනුව ඒ අවශ්‍ය කරන ඒ දුම්රිය පෙට්ටි නැ, ඔවුන්ට ගමන් කරන්න බෑ. ඒ නිසා ඔවුන් පෙළඹෙනවා තමන්ට ඉඩ තියෙන තැනකට ඇතුල් වෙන්න, ඉඩ තියෙන පෙට්ටියකට ඇතුල් වෙන්න. ඒ ඉඩ තියෙන පෙට්ටියට ඇතුල් වුණාට පස්සේ එයාට දඩ ගහන්න, එයාව නිකන් අත්අඩංගුවට අරගෙන වගේ බරපතල විදියට පීඩනයකට, හිංසනයකට ලක් වෙලා ඔවුන් ඉතාමත්ම අසරණ තත්ත්වයකට පත් වෙනවා. ගෙවා ගන්න විදියක් නැහැ. මේ දුම්රිය සේවය ලබා ගන්නේ මේ රටේ සාමාන්‍යම ජනතාව,
සමාල්ලාට ඔවුන් ගේන්නේ බත් පැකට් එකයි ඔවුන් අතේ තියෙන බත් පැකට් එකයි ටිකට් එකයි විතරයි සීසන් එකයි විතරයි එයින් යා රුපියල් 3000ක් ගෙවන්න කිව්වොත් එහෙම ඔවුන්ට මං හිතන්නේ අත්වෙන ඉරණම අපිට හිතා ගන්නවත් බෑ සෙවැනි තත්වයකට ඔවුන් අසරණ කළා අවසානයේදී නිකන් ඔවුන් ඔවුන් තුලින් ජනතාව තුලින් පිළිකුලක් විරෝධයක් දක්වනවා මේ පොදු සේවාව පිළිබඳව. ඒතොර එවැනි ඒ පොදු සේවාව එක්තරා විදිහකට බිල්ලෙකු බවට පත් කරන ආකාරයේ වැඩවලට මං හිතන්නේ ඉඩ තැබීම ඒ පුද්ගලිකකරණයට පහසුකම් පුද්ගලිකකරණයට පහසුකම් සලසන දෙයක් විදිහට තමයි වමේ කේන්ද්‍රීය විදිහට අපි කල්පනා කරන්නේ. ඒ නිසා අපි ඉල්ලා සිටින දේ තමයි මේ අදාළ ශේෂ්ත්‍රවලින් වෘත්තීය සමිති වලින් විශේෂයෙන්ම මේකට මැදිහත් වෙන්න අවම වශයෙන් මේ බලපෑම් කරන්න මේ පෙට්ටි ගාන වැඩි කරන්න ඔවුන්ට ටිකට් දෙනවා නම් ඒ ටිකට් වලට අදාළ පෙට්ටි තුන්වෙනි ශ්‍රේණිය නම් ඒ තර්ඩ් ක්ලාස් පෙට්ටි ගාන වැඩි කරන්න ඒකට පබ්ලික් ෆන්ඩ්ස් අවශ්‍යයි මේකෙන් යම් කිසි ආකාරයක මුදලක් ලබා ගන්නවා ඒ නිසා ඒකට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඒකට පබ්ලික් ෆන්ඩ්ස් අවශ්‍යයි රාජ්‍ය ආධාර ඒ සඳහා බලපෑම් කරන්න ඒ සඳහා මැදිහත් වෙන්න මගිතන වෘත්තීය සමිති වලින් අපි ඉල්ලා සිටිනවා අදාළ ශේෂ්ත්‍ර වලින් ඉල්ලා සිටිනවා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පොදු සේවාව රැක ගන්න මැදිහත් වෙන්න ඒ වගේම මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව බොහොම ගැඹුරින් කල්පනා කරන්න මේ දරණ උත්සාහය සමහර විට මේ පොදු සේවය මේ මහජන සේවය කප්පාදු කර මේ කෑලි කෑලි කොට විකුණා දැමීම සඳහා දරණ වැඩපිළිවළක්ද උපාය උපක්‍රමයක්ද කියන එක පිළිබඳවත් සැලකිලිමත් වන්න කියන කාරණය අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. You're watching the Life Traveler Channel.